අපි දැක්කා පෞගේ ඉතිහාසයේ පුරාවටම පෑන් පහරකින් මේ රට වියවුලකට යොමු කරන්න පුළුවන් තීරණ ගන්න හැකියාව තියෙන නායකයෝ. එක පෑන් පහරෙන් මරතන් ගන්න තීන්දුවකින් රටම ලේවිලක් කරන ජාතිවාදය කරා ගමන් කරන ජාතිවාදයේ අවසන එක ජන කොටසයකට කිසියම් විදිහේ වර්ග වාර්ගික පීඩනයක් ඇති කරන තීන්දුව తీරන ගන්න පුළුවන් එමන් නැත්නම් ඒවට අනුකූලතාවය දක්වන්න පුළුවන් තීන්දුව తీරන ගත්තු ජනාධිපතිවරු අපි දැකලා තියෙනවා. ඒ වගේම අපි දැකලා තියෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ වැඩ කරපු දේශපාලන පක්ෂ තහනම් කරනවා, ඒවයි නායකයන් සිරගත කරනවා, මේ සිරගත කරලා ඔවුන්ගේ දේශපාලනය නවත්තන්න උත්සාහ කරන විධායක ජනාධිපතිවරු එමන් නැත්නම් මේ රටේ පෞගේ කාලේ හිටපු මේ බලය කේන්ද්‍රීයව තමන් විතර යොමු කරගෙන ඒ බලයෙන් අනිසි ප්‍රයෝජන ගත්තු ජනතාවට කරන්න ඕන සේවය නෙමේ, තමන්ගේ බලය සහ තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය පුළුල් කරගන්න උත්සාහ කරපු මේ විධායක ජනාධිපතිවරුන් අපි දැක්කා. ඒ නිසා මේක ගැන අපි දැන් ගොඩක් කතා කරලා තියෙනවා දේශපාලන රාමුව ඇතුලේ. අපි මැතිවරණ ඉතිහාසයේ විහාරයට යමු නම් මැතිවරණ ඉතිහාසයේත් අපි දැකලා තියෙනවා අවස්ථා කීපයක් මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන සටන් පාඩය තරලියට ආවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් අපේ රටේ සංවාදයක් තිබුණා කිසියම් විදියක දේශපාලනය කියන ව්‍යුහය තුළ. දේශපාලනය කියන ව්‍යුහය තුළ තිබුණා මේ විධායක ජනාධිපති ක්‍රමය කියන එක අපිට ගැළපෙන්නේ නැහැ, එහෙම නැත්නම් මේක ඉවත් කරන්න ඕන කියන එක වාමාංශික ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපෘතිය ඇතුලේ වර නැගුණා. ඒක නිරන්තරයෙන් කතිකාවට ලක් වුණා. නමුත් මේක පොදු ජනතාවට දැනෙන්න මේක පොදු ජනතාවට දැනෙන විදිහට මේක දැනෙලා නැහැ කියන එක අපිට හොඳට තේරෙන්නේ තාමත් මේක සම්බන්ධයෙන් මහජනතාව තුළ තියෙන අදහස වෙනස් නිසා. හැබැයි ඊටාම වාසනාව මේ දේශපාලන කාලකන්ණි දේශපාලන තීරණ එක සමහර වාසනාවන් ගලාගෙන එනවා. ඒ කියන්නේ මේ සිරිසේන උන්නැහැගේ කාලකන්ණි තීරණයක් අස්සෙන් අපේ රටේ මිනිස්සුන්ට දැනගන්න හම්බ වුණා මේ විධායක ජනාධිපති ක්‍රමය කියන මූසල තනතුරෙන් රට කොච්චර විනාශය කරා ගෙනියන්න පුළුවන්ද කියන එක. ඒ නිසා ඒ උන්නැහෙට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා තමයි මේක හොඳට වර්ණගන්න පුළුවන් මේ අවුරුද්දේ මේ විධායක ජනාධිපති ක්‍රමය වලපල්ලට යවන මේ විධායක ජනාධිපති ක්‍රමය ආයේ මේ රටට ගේන්නේ නැති විධායක ජනාධිපති ක්‍රමය ගැන ආයේ කතා කරන්න වුමනා නැති තැනට සාමාන්‍ය මිනිසියව ගේන්න පුළුවන් වුණා උන්නැහෙගේ තීන්දුවකින්. ඒ නිසා මේ රටේ බලය සම්බන්ධයෙන් තියෙන පුහුණුව එච්චර හොඳ එකක් නෙමෙයි. හොඳ ශික්ෂණයක් තියෙන මිනිස්සු නෙමෙයි අපේ රටේ බලය බලයට පත් වුණා ඊපස්සෙත්. අපි බලය සම්බන්ධයෙන් බලය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් එහෙම නැත්නම් බලයක වැඩ කිරීම සම්බන්ධයෙන් ශික්ෂණයක් තියෙන මිනිස්සු අපි දැකලා නැහැ. ඒ නිසා අපි මෙච්චර බලයක් කේන්ද්‍ර වෙච්ච මිනිස්සෙක්ව අපේ දායකත්වයට අපේ දේශපාලන ව්‍යුහය ඇතුලේ පවත්වා ගත යුතු නැහැ කියන එකයි අලුත් පරපුර හැටියට අපි විශ්වාස කරන්නේ. ඒ වගේම අද මේකේ ආරම්භයක් විවිධ විදිහට මේ සටන් ව්‍යාපාරය ගියාට අද මේ සටන් ව්‍යාපාරය එක තැනකට කේන්ද්‍ර වෙනවා. මේ සියලුම සංවිධාන එකට වැඩ කළ යුතුයි කියන මතවාදය ඇවිල්ලා තියෙනවා. මේ අර සිරිසේන උන්නහගේ අංජබජල් ෆුල් මස්කට් තීන්දුවෙන් පස්සේ ඒ තීන්දුවට අපි ඉඩ දුන්නේ නැහැ, ඒක ප්‍රජාතන්ත්‍රවාදීව පරාජය කරා වගේම ඒ බලය සම්පූර්ණයෙන් අපි ඊළඟට යොමු කරන්නේ මේ විධායක ජනාධිපති ක්‍රමයේ මේකෙන් අයින් කරලා දාන්න. ඒ නිසා අද අලුත් පියාපත් සංවිධානය කරපු මේ වැඩසටහන එක්කම විවිධ වැඩසටහන් ඉදිරියේ සංවිධානය වෙයි. ඒ වගේම මේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන මේ රටේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුයි, අලුත් දේශපාලන සංස්කෘතියක් මේ රටට අවශ්‍යයි කියලා හිතන මිනිසුන් ඒක රාශි වෙලා මේ විධායක ජනාධිපති ක්‍රමය අවෝසි කරන තැනට වැඩ කරන අලුත් ව්‍යාපාර අලුත් වැඩසටහන් අලුත් මුහුණුවරින් මේ සටන ගෙනියන්න අපි සූදානම් කියන එක කියමින් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් තවත් පෙරමුණු ඒක රාශි කරමින් මීට කලින් දේශපාලනයේ නොවුණු
මේට කලින් දේශපාලනේ නොයදුණු පිරිස් මේකට යොමු කරමින් මේ තනතුර මේ කාලකණ්ණි තනතුර අහෝසි කිරීමේ සටන ඉතාම ජව සම්පන්නව ඉදිරියට ගෙනියමු කියන ආරාධනාව කරමින් සමුගන්නවා ස්තුතියි ජය වේවා